අපි ගොඩක් මහන්සි වුණා එනට මහිතනවා මට පුළුවන් අයි කියලා. පාඩක් කරාද? ගේ ප්‍රතිඵල ඇද බලාපොරොත්තු 100 පහන්සිට වැඩ කරා කියන්න කොහොමද විභාගයේ පහන්සිනේ ගොඩක් මහන්සි නේ ගොඩක් මහන්සි නේ පාඩම් කරේ කොහොමද කොහොමගේ බලාපොරොත්තු තියෙන්නේ 100 අපි ගොඩක් මහන්සි වුණා එනකොට මම හිතනවා මට පුළුවන් අය කියලා ප්‍රම ලකුණ ප්‍රමාදයන් පාඩම් කරපොත් ඇවිල්ලා තිබ්බා. පාඩම් කරේ නැහැ ටිකක් අඩුවෙන් මෙයා. මේ එහෙම තමයි. දෙමාපියොත් ඉතින් මහන්සි වෙනවා. ළමයිනුත් ඒ වගේ ඉතින් මහන්සි වෙලා ඉතින් දෙගොල්ලන්ගේම කැපවීම තියෙනවා ඉතින්. ඉතින් ආසයි ඉතින් පාස් වෙනවා. ගොඩක් ආව පාඩම් කරමු නැතිව. පාඩම් කර බෑ. ඇස්සේ පාඩම් කරලා තමයි. හොඳයි. පාඩම් කරලා පේපර් ඉස්කෝලේ යනවා ගෙදරට වෙලා ඉන්නවා සෙල්ලමක් කරා සමහර දවස්වල.
ගොඩක් උදව් කර අපි අම්ම කෙනෙක් හැටියට තමයිද ඉතින් එයාලත් ඇත්තටම උනන්දුයි ඉස්සරහට කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ ඉතින් කොහොම හරි කාන්නේ බල කරේ නැහැ එයාලා ගන්න දකුණු තත්ත්වයේ අපි ඉතින් ඇති ළමයිට බල කරන්න බෑ එයාලා ගිබෙන් එන දේවල් මේ එහෙම බල කරලා ඉස්සත් ලියන්න කියන්න බෑ තා පොඩි මනසවල ඉතින් දැන් තාත්තා බල කරන්නේ නැහැ අපි බල කරෙත් නැහැ අපි කිව්වා පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා එයාගේ උත්සාහය තමයි ගුවන්විදුලි දෙපත්තක් තියෙනවා නේද? දීමෝපියන් විතර නෙමෙයි ළමයිකෙත් ඇත්තටම අම්බුරි කාලයට වඩා මේ ළමයිගේ දැනුම වැඩි නැද්ද? ඇත්තටම මේ ඒ දෙපත්තම තියෙනවා නේද? ළමයිට මහන්සි දෙහෙටුයි ඒ පොඩි මොලේට මේක දරා ගන්න අමාරුයි එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. නමුත් එකතරකින් බලපුවාම මේ පේපර් එක අපිට පැකින් කරන්න බැරි දෙයක් මේ ළමයෙක් පැකින් කරනවා. ඇත්තටම මේ ළමයෙක්ගේ දැනුම අවබෝධය ප්‍රශ්නෙකට උත්තර ලියන්න මේ සීරම් බලපුවාම මේ ළමයි ගොඩක් අපිට වඩා අපේ කාලේට වඩා ඉස්සරහින් මේ ළමයි ඉන්නේ. ඉතින් එහෙම බලපුවම දෙපැත්තක් තියෙනවා මේක හොඳ නරක හැම දෙයකම දෙපැත්තක් තියෙනවා වගේ මේකෙත් හොඳ නරක දෙපැත්තක් තියෙනවා මෙතන ඇත්තරම නම් මේ වගේ එකකට ඉතින් කවුරුරි ඇරිලාම ඉන්න ඕන ඇත්තට මම නම් ෆුල් ටයිම් ජොබ් එක තමයි කරන්නේ ඉතින් මේකට මගේ ඉන්න තම සම්පූර්ණයෙන්ම මෙයා ඉදිරියට ඉඳලා මේකට මෙයා උනන්දු කරේ ඉතර පාඩම් කරේ පේපර් එකක් කියලා දින පේපර් එකක් ඒ සමර්කේ වගේ වලිව කියලා නැතිව කියලා ඒ වගේ සිතා විභාගය අපි සුදන පාඩම් කරා පන්ති ගියා අපිට පේපර් වල සමහර වැරදුනනේ ඒව ගැන නම් හදන්න තිය පුරුදුනේ අම්මා පන්ති ඇව්වා මම තේරුම් නැති කංගලලු හදන විදිහ මට කියලා දුන්නා මම සාමාන්‍යයෙන් මගේ මේ දෙවෙනි පුතා එයාව මම එයාට සාමාන්‍ය විදිහට යන්න දුන්න ලොකු පීඩනයක් කරේ නෑ පුරුරු තමයි හැමදේම කරේ මේ මම ගෙදරින් ලොකු සපෝට් එකක් කියලා නැහැ එයාව පීඩනයට ලක් කරෙත් නෑ ගෙදරින් එයාට අවශ්‍ය විදියට මූණ දෙන්න ඉඩ සැලසුවා. මම නම් හිතන්නේ මේ ක්‍රමය වෙනස් විය යුතුයි. දරුවන්ට ලොකු පීඩනයක් ලැබෙනවා. මේ දේ අවශ්‍ය වෙන්නේ මම හිතන්නේ සාමාන්‍ය ප්‍රෙස් හවුස්ස් වලට. මේක හොඳයි. ළමයිගේ දක්ෂතා හඳුනාගෙන ඉදිරියට යන්න පාසල අතෝරාගෙන යන වැඩගත් මේ විභාගයක්. නමුත් මේකෙදි සමහර දෙමාපියන් අතින් ළමයිව ගොඩාක් හිංසනයට පීඩනයට හැම දෙයකටම ලක් වෙනවා. දරුව අසරණ වෙනවල් ගොඩයි. ඉතින් සමහර දරුවෝ අපි ඉස්සරහ මඩපු වෙලාවල් තියෙනවා. ඉතින් මම පෙරපාසල් ගුරුවරියක්. ඉතින් ඒ හින්දා මම නම් මේ දේ අවංකවම මීට වැඩිය හොඳයි පාසල් විධිමත් වෙනවා නම් තමයි මෙතන මොකද දෙමාපිය අතර තරගය කියන්නේ පාසල් වල තරගයක් නෙමෙයි දැන් ළමයට හොඳ පාසලක් තෝරා ගැනීම තමයි මේ දෙමාපියන්ගේ අරමුණ වෙන්නේ. හොඳ පාසලකට තමා ගැනීම තමයි ලොකුම අරමුණ දෙමාපියන්ගේ. ඉතින් එහෙමේ මේ විභාගයේ මේක මූල ආරම්භයේ ඒ හින්දා තමයි. ඉතින් ඒක එතෙන්දී හැදෙන්න ඕන විභාගය නෙවෙයි මේ මං හිතන්නේ පාසල් තමා මේ හරියට සුදුසු විදිහට මෙයා කරලා හදා ගන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. 2024 වර්ෂයේ පහසු වෙනි සිසත් විභාගය අද දින පවත්වනු ලැබුවා. ඒ තාමත්ම සාර්ථකව අවසන් වුණා කියන එක මට වාර්තා වුණා. මේ විභාගය සඳහා අපේක්ෂකයන් 323,879 දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ අපේක්ෂකයන් සඳහා අපි විභාග මධ්‍යස්ථාන 2849ක් ස්ථාපනය කළා තිබුණා මුළු දිවයිනම ආවරණයේ විදිහට. මේ අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන පිහිටුවලා තිබුණා. ඒකම මහර්ගම අපේක්ෂා රෝහලේ අපි විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටෙව්වා. ඒ රෝහලේ ප්‍රතිකාර ලබා ගන්න ඒ සිසුන් සඳහා. ඒ අනුව දිවයින පුරාම අපි විභාග මධ්‍යස්ථාන ස්ථාපනය කරලා තිබුණේ දරුවන්ට පහසුවෙන් විභාගයට ළඟා වීමේ අවස්ථාව ඇති කරන්න. ඉතින් මම විභාගය අවසන් වූ පසු සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් වාර්තා ලබා ගත්ත විභාගයේ ඒ පළාත් තුළ පැවැත්විච්ච ආකාරය පිළිබඳව ඒ සියලුම පළාත් වලින් මට තහවුරු කරා කිසිදු බාධාවකින් තොරව ඉතාමත්ම හොඳ
තත්ත්වයක් ඇරතේ මේ විභාගය පවත්තුල අවසන් කරා කියන එක කිසිදු ගැටලුකාරී තත්ත්වයක් කිසිම තැනකින් මේ වෙනකම් මට වාර්තා වෙලා නැහැ. මේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය සඳහා මම දිගින් දිගටම ඉල්ලීම් කරා ඒ අපේක්ෂකයන්ගින් සහ දේශපාලන පක්ෂ වලින් මේ දරුවන්ට විභාගයට බාධා සිදුවෙන ආකාරයට ඒ ඡන්ද ප්‍රචාර කටයුතු සහ වෙනත් රැලි ආදී සංවිධානය කරන්න එපා මේ කාල පරිච්ඡේදයේදී කියලා. ඉතින් මම හිතනවා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ ඒ සියලුම අපේක්ෂකීන්ට, ඒ වගේම ඒ දේශපාලන පක්ෂ නායකීන්ට. මොකද මට කිසිම තැනකින් එහෙම සිද්ධියක් වාර්තා වුණේ නැහැ. මෙතන මම ඉල්ලා සිටින දෙමාපියන්ගෙන් මේ ප්‍රශ්න පත්‍ර ගැන නැවත විමසමින් මේවා නැවත දරුවන්ට මනසට බලපාන ආකාරයට මේවා පිළිබඳ කතා කිරීමෙන් වළකින්න කියලා. මොකද බොහෝ වෙලාවට මම දන්නවා මේ විභාගයෙන් පසුව මේ අය මේ දරුවන් සමග මේවා සාකච්ඡා කරලා අපිට කතා කරද්දී මේ දරුවෝ තවත් පීඩාවට පත්වීම සිදු වෙනවා. ඒ නිසා දැන් මේ දරුවන් ලියපු පිළිතුරු වෙනස් කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ නැවත නැවත ඔවුන් සමග සාකච්ඡා කිරීම ඊතරම් සුදුසු තත්ත්වයක් නෙවෙයි කියන එක විශේෂයෙන්ම මම සඳහන් කරනවා. විභාග දෙපාර්තමේන්තුව පමණක් තනිව කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපිට විශාල ආයතන සංඛ්‍යාවක්, පුද්ගලයන් සංඛ්‍යාවක් අපිට මේ විභාගයේ සාර්ථක කර ගැනීම සඳහා අපිට දායක වුණා. විශේෂයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා, එකම අධ්‍යාපන ලේකම්තුමිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු ඒ කාර්ය මණ්ඩල, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩල, අපේ විදුහල්පතිවරු, ගුරු මහත්මීන්, එකම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලි බල මණ්ඩලය, ඒ විදුලි පෞද්ගලික විදුලි සමාගම්, ඒ ප්‍රවාහන අංශ, මේ සෑම අංශයක්ම මේ විභාගය සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන් උදව් උපකාර කරා. ඒකම මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ මැතිවරණ දෙපාර්තමේන්තුව මෙතුණු කොමිෂන් සභාව මට විශාල සහයක් ලබා දුන්නා මේ අපිට මේ තත්ත්වය සමනය කරගන්න, යම් යම් ඇතිවිචි ගැටලු විසඳා ගන්න එතුමල්ලා විශාල සහයක් ලබා දුන්නා. ඉතින් ඒ සියලු දෙනාගේම දායකත්වයේ මත පහ ශ්‍රේණිය සිස්සත් විභාගය අද දවස තුල ඉතාමත්ම සාර්ථකව පවත්වා අවසන් කරන්න හැකිවීම ගැන මම මේ සියලුම අංශවලට ඒ මගේ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පළ කරන්නට කැමතියි.